සිහින මාලිගා නමින් මේ බජට් බුක් එකේ මේ මේ අයවැය පොතේ කොතනකවත් එහෙම බැංකුවට මුදල් දෙන ක්‍රමවේදයක් පෙන්නලා නැහැ. මේක හොඳ වැඩක් කරනවනම් හොඳ වැඩක්. විදේශ ගතවන හැම කෙනෙක්ගේම සිහිනේ තමයි ගයක් හදාගන්නේ. ඒක ලක්ෂ 100ක් ගන්න ඕනේ නැහැ. ලක්ෂ 10 වෙන්න පුළුවන්, 20 වෙන්න පුළුවන්. තමුන්ට ගෙවන්න පුළුවන් හැකි ආකාරයෙන් මේ මුදල් අරගෙන තමුන්ගේ සිහින මාලිගාව හදාගන්න පුළුවන්. උතුරු කොරේ ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීමේ ප්‍රශ්නය හැමදාම පාර්ලිමේන්තුවේ උතුරු කොරේ මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරනවා. නමුත් මේ ප්‍රශ්නය තවම හමාර වෙලා නැහැ. එම කටයුතුවල ඉක්මන් කිරීමේ ක්‍රියාමාර්ගයේ මත මේ ප්‍රශ්න ජාත්‍යන්තර වේදිකාවලට ගමන් කිරීමෙන් වළක්වා ගන්නට පුළුවන්කම ඇති වෙන්නේ එලෙස කටයුතු කර පමණයි. මම එතුමාට මතක් කරන්න කැමති අනිද්දා 20 වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වෙන යෝජනාවේ උතුරු කොරේ ඉඩම් බෙදීම ඉඩම් එක ගොයි මහත්තයෙක් ඇවිල්ලා අඩියක් ගහලා වෙරි වෙලා හරියටි පය ගහන්න තියෙන පොළොවක් දැන් අපිට අහිමි වෙනවා කියලා වේදනාවෙන් කියලා මට දුන්න පොඩි සන්දේශයක්. අක්කර 176 එල්ආර්සියකට තියෙන අනිත් ඔක්කොම රජයේ ඉඩම් විද සම්වර්ධන කටයුතු සඳහා යොදායි. පසුව මේ නින්දගම් තියෙනවා කියලා ලියකියවිල ගෙනල්ලා දැන් ඉඩම් විකුණගෙන යනවා. ඉඩම් බලපත්‍ර මත ඉඩම් පරිහරණය කරන ජනතාවගේ ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ සැලකිල්ලක් තිබිය යුතුයි. නමුත් ප්‍රශ්න වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් වලට අගතියක් නොවන පරිදි. අද පාසලකට දරුවෙක් ඇතුල් කරගන්න ලකුණු ප්‍රමාණයක් ඉඩමක ඔප්පුවට හිමි වෙනවා. මාරවිත අනිත් සියලු සුකන් තිබුණත් ඉඩමේ ඔප්පුවට හිමි වෙන ලකුණු ප්‍රමාණය නොලැබුණු නිසා ඇත්ත පදිංචි කරුවන් තමන්ගේ දරුවන් ඇතුළත් කරගන්න බැරි මහා අඳෝනාවක් දිගින් දිගටම මේ රටේ තිබුණා. ඒ සහතිකය ලබා දෙන්න ඉඩම් ඇමතිතුමා පෞගේ කාලේ දිවාරය නොබල වෙහෙසුන. දැන් ගයන්ත කරුණාතිලක ඇමතිතුමා ඉතා උනන්දුවෙන් කිව්වා විශේෂයෙන්ම බලපත්‍ර ඉඩම් වලට ඔප්පු ලබා දීමේ කටයුතු අපි වේගෙන් කරනවා කියලා. ඒක ගොවියගේ පැත්තෙන් බැලුවොත් නරග නෑ. හැබැයි ඔබතුමා සත්භාවයෙන් කරාට ඕකේ බලාපොරොත්තු වෙන අරමුණ ඕක නෙවෙයි. ඉඩම් වෙළඳපොළ සක්‍රිය කරන එක. මේට අවුරුදු 4කට 5ට කලින් අපි දැක්කේ තරා ගජමිතුරු කල්ලියක් ඉඩම් කොටු කරගෙන ආවා. ජාති ප්‍රේමයේ, දේශ ප්‍රේමයේ, ආගම් ප්‍රේමයේ සලුපිලි වලින් ඒව වහගත්. එම නිසා අපට සිද්ධ වුණා ජනතා හිතවාදී ඉඩම් ප්‍රතිපත්තියක් අඳුන්ලා දෙන්න.